එළපෙන ජනාධිපතිවරණ සටනේ සජිත් ප්‍රේම්දාස මහතා ඉහළින්ම සිටින බවට තොරතුරු අනාවරණ වී ඇතැයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා. හිරු ප්‍රවෘත්ති සමග විශේෂ සමුග සාකච්ඡාවට එක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ නාමල් රාජපක්ෂ ජනාධිපති වූහොත් අග්‍රාමාත්‍ය ධූරය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ලබා දීමට පක්ෂය තීරණය කර ඇති බවයි. අනිවාර්යයෙන්ම මහමැතිවරණයක් කියලා කිව්වා. ඊළඟට ඔබ කිව්වා පොහොට්ටුවේ අපේක්ෂකයා ධම්මික පෙරරා කියලා. ඇයි ඔබතුමා මේ වගේ බොරු කිව්වේ? පොහොට්ටුවේ වැඩි පිරිසක් ජනාධිපතිවරයාගේ සහයෝගය දෙන්න ඉදිරිපත් වීමත් සමග ධම්මික පෙරරා දේශපාලත්වයක් නෙමෙයි. දේශපාලත්වයක් නෙමෙයි. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඔබතුමාලගේ මේ ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණේ. නෑ. නමුත් මම කියන්නේ ඔහුට තේරුම් ගන්න බැරි වුණා මේ පිල් පණින එක හැමදාම ආණ්ඩු මාරු වෙනකොට වෙන දෙයක්. ඔහු ඒවත් එක්ක ඔහුට ස්වාමින් වහන්සේලා සමහර විට දීපු උපදෙසුත් එක්ක අදහස වෙනස් කරගත්තා. වෙන ධම්මික පෙරරාව බය කරා කියලාද කියන්නේ ආණ්ඩු පාර්ශවයෙන්? නෑ, ඉතින් නොඑක් අයට. ඉතින් ඔය දැන් සාමාන්‍යයෙන් කියන කතාව ඔයාගේ ෆයිල් මං ගාව තියෙනවා, මගේ ෆයිල් අරව තියෙනවා. ඕකනේ සාමාන්‍යයෙන් කියන එක සාමාන්‍ය දෙයක්. ධම්මික පෙරරා පස්සට යන්නේ බහුතරයක් රනිල් වික්‍රමසිංහ මහත්මයා ගාවට ගියපු නිසා. ඒ කියන්නේ ඔහු දන්නවා දිනන්න බෑ. මේ පරාජයක් තමයි ලබන්නට වෙන්නේ මේ ජනාධිපති තරගයේ ඉදිරිපත්. රනිල් කියන්නේත් ඊළඟ ඡන්දයෙන් පස්සේ හිටියොතින් 81ක් වෙන කියන්නේ ප්‍රසන්න රණතුංග වගේ අය කියනවා නාමල් රාජපක්ෂට තරඟේ තියෙන්නේ බත්තර මුල්ලේ සීලවංශ හාමුදුරුවොත් එක්ක තමයි. ඌට වඩා එක ඡන්දයක් ගන්න තමයි නාමල්ට තරඟේ තියෙන්නේ කියලා. හාමුදුරුවොත් එක්කද නැද්ද කියන එක අපි බලා ගන්න. 21 වෙනිදා පටන් අරගෙන සතියක් යන්න කලින් රනිල් වික්‍රමසිංහව පෙරදීමේ පළවෙනි අදියර අපි ඉවර කරනවා. ඊළඟට අපිට තියෙන තරඟය සජිත් ප්‍රේමදාස එක්ක තමයි. සජිත් ප්‍රේමදාස මහත්මයාට අපි දකිනවා බොහෝ පාර්ශවයන් එකතු වෙලා ඉන්නේ. මේ මම පිළිගන්නෝ මේ අවස්ථාවේ අපිට තියෙන දත්තනුව සජිත් ප්‍රේමදාසයන් උඩින් ඉන්නවා හැමෝටම පෙර. ඇයි ඔබ කියන්නේ අනුර කුමාරත් එක්ක සටනක් නැහැ කියලා? අනුර කුමාර දැන් අවුරුදු දෙකක් තිස්සේ අරගලයේ මුවාවෙන් මිනිස්සු බය කරලා හෙල්මට් දාන් ඇවිල්ලා අර පරණ 88-89 යුගයේ ආපහු ගේන්න ඒක අද මිනිස්සු කැමති වෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස ගාව ඔහු ගාව ඉන්න විශේෂයෙන් නාලක ගොඩ හේවල වගේ අලුත් අයත් එකතු වෙලා ඉන්න. ඔහුන් ආර්ථික විශේෂඥයෝ කියලා මම පිළිගන්නවා. කවුද ඉන්නේ අනුර කුමාර ගාව? දැන් මේ ළඟදි කියලා තිබුණේ අපි එක්ක ණය ගන්නවා. එහෙම නැත්නම් බැංකුවේ තියෙන සල්ලි ටික අරගන්නවා. ෆික්ස් ඩිපොසිට් අරගෙන තමයි අපි රට හදන්නේ කියලා. ලී එකතු කරලා තමන්ගේ පඩියෙන් ෆික්ස් ඩිපොසිට් එකක් දාලා තියලා තියෙනවා තමන්ගේ දරුවන්ට. අනුර කුමාරගේ ගෝලයෝ ඇවිල්ලා ඒ සල්ලි ටික අරගෙන රටට කන්න දෙනවලු. ආර්ථික දැක්මක් නැති කෙනෙකුට ඡන්ද දෙන්න එපා කියලා මම ඉල්ලනවා. ඔබතුමා කියන්නේ නාමල් රාජපක්ෂ මහත්මයා අනුර කුමාර දිසානායක මහත්මයාට වඩා ඉදිරියෙන් ඉන්නවද? අනිවාර්යයෙන්. අපිට තරඟේ තියෙන්නේ සජිත් ප්‍රේමදාස සමග. දැන් මොනවද තියෙන අලුත්ම රහස් ටික ඔබතුමා ගාව පොහොට්ටුව සම්බන්ධයෙන්, මේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන්? රනිල් වික්‍රමසිංහ ගාවට ගියපු රනිල්ගේ දරුවෝ ටික හිමින් අපි ළඟට එනවා. මොකද දැනටම ආරවුලක් පටන් අරගෙන අගමැති අපේක්ෂක බලාපොරොත්තුවෙන් ගියපු එක්කෙනාට දිස්ත්‍රික් නායක කමවත් දෙන්න බෑ කියලා කියනවා. අනුරාධපුරයේ පොහොට්ටුවේ බලය අල්ලනවා කියලා මම ඔහුට කියනවා. කටපිහිදාන කාපු ජරාව පේනවා තවම කටේ. කාගේද ඔය කියන්නේ? රාජපක්ෂ පවුල කෙනෙක්ද? තුමල්ලගේ ඔබතුමල්ලගේ කට දෙපැත්තේ ජරාව කියලා. ඔව්, ඉතින් මගේ නම් චෝදනා තියෙනවනේ. දෙයක නෙමෙයි කියනා ගන්න දෙනු. මේ මිගියන දොරල් ගණන් අම්බ කරා. අම්බ කරා. රනිල් වික්‍රමසිංහට ඉතුරු වෙන්නේ රනිලෝ කියලා කෑ ගහපු සීදේවිල විතරයි. දැන් බාප්පච්චි කියලා කෑ ගහන ගාව. බලමු ඉතින්. පොහොට්ටුවෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයා ගාවට ගිය අයට මුදල් ලබා දීලා තියෙනවද? මම විශ්වාස කරනවා. ඔව්. ආත්මයා කවුද පොජන පෙරමුණේ අගමැති අපේක්ෂකයා වෙන්නේ? කුරුණෑගල සිංහයා ජොන්සන් ප්‍රාන්. ආරංචි 90 අපි යෝජනාව දැනටම කුසුකුසු ගාලා සම්මත වෙලා ඉවරයි. රාජපක්ෂරුන්ගෙන් කවුද ඊළඟ මැතිවරණයේදී තරඟ කරන්නේ? ශෂින්ද්‍ර රාජපක්ෂ. මෙසේ රාජපක්ෂ තරඟ කරන්නේ නැද්ද ඊළඟ? ඔහු පාර්ලිමේන්තුවටවත් මේ රටේ කිසිම තනතුරකට ඔහු එන්නේ නැහැ ඉදිරියට. ස්ථිරයි. කොට වැඩි කැට තියලා කියන්නේ.